ලංකන් දෝග් ලවස් YouTube channel එකට අදත්වාව සාදරයෙන් පිළිගන්නවා. අද මං ඔයාලට කියන්න යන්නේ අපි හොඳට අහලා තියෙන dog breed එකක නොදන්න දේවල් ටිකක් ගැන. ඉතින් අද මං ඔයාලට අරගෙන ආපු dog breed එක තමයි ShihTzu. ShihTzu ලා කියන්නේ ඉතින් අපි කවුරුත් දන්න විදිහට දැක්ක ගමන් ආදරේ හිතෙන teddy bear වගේ dog breed එකක්නේ. ඒත් ඔයාලා දැනන් හිටියද මෙයාලා ටිකක් අහංකාරයි කියලා. ඔව් මෙයාලගේ බොහොම අඩු ප්‍රමාණයක් ඇරුනම මෙයාලගේ ගොඩක් අය හරිම ආඩම්බරයි. ඒකට මෙයාලගේ තියෙන ලස්සන පෙනුමත් එක හේතුවක් වෙන්න ඇති. ඒ වගේම ශිත්සුලා හදන කෙනා හෝ පවුල එක්ක හරිම මිත්‍රශීලී. ඒ වගේම මෙයාලගේ ප්‍රමාණය ගොඩක් පොඩි නිසා මෙයාලවගේ ඇතුළක අඩු ඉඩ ප්‍රමාණයක් වුණත් හදන්න පුළුවන්. ඉතින් අඩු ශිත්සු කෙනෙක්ගේ සාමාන්‍ය උස අඟල් 8ත් 11ත් අතර වගේ තමයි වෙන්නේ. ඒ වගේම වැඩුණු ශිත්සු කෙනෙක්ගේ සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 4.5ත් 8ත් අතර වගේ තමයි වෙන්නේ. ඉතින් එතකොට සයිස් එක හිතා ගන්න පුළුවන්නේ. හරියටම කිව්වොත් පුංචි ටෙඩි බෙයා කෙනෙක් වගේ තමයි. තව දෙයක් තමයි ශිත්සු ඩොග් බ්‍රීඩ් එක ටිකක් ගණන් වැඩි වුණත් ඇලර්ජික් පැත්තෙන් නම් පොඩක බය වෙන දෙයක් නැහැ. මොකද මෙයාලගෙන් අපිට ඇති වෙන ආසාදන තත්ත්ව අනික් ඩොග් බ්‍රීඩ් එක බලනකොට ගොඩාක් අඩුයි. ඉතින් ඔයා ගෑනු ළමයෙක් නම් මේ තමයි ඔයාට ගැළපෙනම ඩොග් බ්‍රීඩ් එක. ඒ මොකද කිව්වොත් ඔයාලා හැඩට ඉන්නා වගේම ඔයාලට පුළුවන් මෙයාලගේ ලොම් කැමති විදිහට කපලා මෙයාලව කැමති විදිහට ඇඳුම් අඳලා මෙයාලව ලස්සනට හැඩ කරලා තියාගන්න. තවත් ඔයාලා දැනගන්න ඕන දෙයක් තමයි බෑ කියන්න හිතෙන්නේ නැති මෙයාලගේ ලොකු ඇස් දෙක. ඔව් මේ චූටි ඩොග් බ්‍රීඩ් එකට තියෙනවා ලස්සන ලොකු ඇස් දෙකක්. ඔයාලා කෑම කන වෙලාවට එහෙම ඒ ලස්සන ඇස් දෙකෙන් බලාගෙන හිටියොත් ඔයාලට තනියෙන් නම් කෑම කන්න හිතෙන එකක් නැහැ. ඉතින් මේ හේතුව නිසා එයාලගේ බර වැඩි වෙලා අධිබර වෙන්න හේතු වෙන්න පුළුවන් නිසා චුට්ටක් පරිස්සමෙන්. ඉතින් තවත් දෙයක් තමයි මෙයාලව හඳුන්වන්නේ ලැප් ඩොග්ලා විදිහට. මොකද මෙයාලා ගොඩක් පුංචි නිසාත් හුරුබුහුටු නිසාත් වගේම මෙයාලට ගොඩක් අවධානයත් හැම වෙලෙම ඕන වෙන නිසා මෙයාලා ඔයාගේ ඔඩොක්කුවට වෙලා තමයි ඉන්න ගොඩක්ම කැමති. මෙයාලා ගැන තවත් විශේෂම දෙයක් තමයි මෙයාලගේ ඇඟේ හැටියට නෙමෙයි කට. මොකද මෙයාලා බුරනකොට මාරම සද්දේ. මෙයාලා සමහර වෙලාවට හේතුවක් නැතුව හයියෙන් බුරනවා නම් සමහර විට ඔයාගේ අවධානය ගන්න වෙන්නත් පුළුවන්. ඒ වගේම අඳුරන් නැති කවුරු හරි ගෙට ආවොහමත් මෙයාලා හරිම සද්දෙට බුරනවා. තව දෙයක් තමයි මෙයාලා හරිම හුරතයි. ඒක ඉතින් දැක ගමනොත් පේනවනේ. ඉතින් ඒ පේනවා වගේම තමයි මෙයාලා කොයි වෙලෙත් හුරතල් වෙන නම් හරිම ආසයි. ඉතින් මං කලින් කිව්වනේ මෙයාලගේ ලොම් ඔයාට කැමති විදිහට කපලා හැඩ කරගන්න පුළුවන් කියලා. මං එහෙම කිව්වේ මෙයාලට තියෙන්නේ හරිම ඝනව වැවුණු ලොම් පිරුණු ඇඟක් නිසා. මෙයාලගේ ලස්සන වැඩි වෙන්න එක හේතුවක් තමයි මෙයාලගේ මේ ඇඟ පුරාම දිගට කඩා හැලන ලස්සන ලොම්. ඉතින් මේ ශිත්සුලාගේ ලොම් ගොඩාක් දිග නිසා මෙයාලගේ ලොම් හැමදාම නිතරම පීරන්න ඕනේ. නැත්නම් එයාලගේ මේ ලොම් ගැට ගැහෙන්න පුළුවන්. මේ දේ නිසාත් ඔයයි ඔයාගේ ශිත්සු බව්වයි අතර තියෙන ආදරේ ගොඩාක් වැඩි වෙනවා. මොකද එතකොට ඔයා බව්වත් එක්ක ඉන්න කාලයත් වැඩි වෙනවනේ. දැන් නම් මේ බව්වන්ගේ ලොම් කපන හැඩ කරන වැඩවලට වෙනම වෘත්තීය මට්ටමේ අයත් ඉන්නවා. ඉතින් මේ ශිත්සු ඩොග් බ්‍රීඩ් එක ටොයිස් නැත්නම් සෙල්ලම් බඩු කියන බ්‍රීඩ් එකට තමයි අයිති වෙන්නේ. ඒ වගේම මෙයාලගේ තවත් විශේෂ දෙයක් තමයි මෙයාලට තියෙනම අමුතු නිදා ගැනීම විදි ටිකක්. මෙයාලා ගොඩක් වෙලාවට කකුල් හතරම උඩ දාගෙන බඩත් උඩ පැත්තට හරවගෙන තමයි නිදාගන්නේ. ඉතින් මේකෙන් කියවෙන්නේ මෙයාලා කිසිම ප්‍රශ්නයක් නැතුව හරිම සැප පහසුවෙන් ඉන්නවා කියන එක. තව නිදාගන්න විදිහක් තමයි පාස් ඩවුට් කියන්නේ. ඒ කියන්නේ මැරුණා වගේ නිදාගන්නේ. කකුල් හතරම එක පැත්තට දාලා බඩත් පැත්තට හරවගෙන නිදාගන්න එක. තවත් නිදාගන්න විදිහක් තමයි සුපර්මෑන් කියන්නේ. ඒ කියන්නේ සුපර්මෑන් වගේ ඉස්සරහ කකුල් දෙක ඉස්සරහට දාලා පිටිපස්ස කකුල් දෙක පිටිපස්සට දාලා බඩ බිම තියලා නිදාගන්න එක. තවත් විදිහක් තමයි බෙලි කර්ල් කියන්නේ. ගුලි වෙලා බඩ වහගෙන නැත්නම් ටිකක් බඩ වහගන්න හද නිදාගන්න එක තමයි. මේකෙන් නම් කියවෙන්නේ මෙයාලා ටිකක් අපහසුවෙන් අකමැත්තෙන් ඉන්නවා කියන එක තමයි. ඉතින් හැරන් ඉද්දි වගේම මෙයාලා නිදාගත්තහමත් මේ මෙයාලගේ නිදා ගැනීම විදි නිසා මෙයාලා හරිම හුරතයි. මෙයාලා හරිම ජවයේ පිරුණු කට්ටියක්. හැම වෙලේම ගේ ඇතුළෙත් සෙල්ලම් කරන්නම තමයි බලන්නේ. ඉතින් මේ හේතුව නිසා මෙයාලව වෙනම එක්සයිස් කරන්න උවමනාවක් වෙන්නේ නැහැ.
ඒ වගේම ඔයාගේ ගෙදර පුංචි ළමයි එහෙම ඉන්නා නම් එයාලත් එක්ක ඔයාගේ ශිත්සු බව්වට සෙල්ලම් කරන්න දෙන්න බය වෙන්න දෙයක් නැහැ. මොකද මං කලින් කිව්වා වගේ මෙයාලගෙන් අපට ඇතිවෙන ඇලර්ජික් තත්ත්ව හරිම අඩුයි. ඒ වගේම මෙයාලගේ ප්‍රමාණයත් ගොඩක් පොඩි නිසා මෙයාලගෙන් ළමයින්ට වෙන්න පුළුවන් අනතුරුත් බොහොම අඩුයි. තව දෙයක් තමයි මෙයාලට හොඳට පීනන්න පුළුවන්. මෙයාලගේ ලොම් දිග නිසා රස්නේ දරා ගන්න පුළුවන් වෙන්න මෙයාලට පීනන ටිකක් දෙන එකත් හොඳයි. ඒත් පරිස්සමෙන්, මොකද මෙයාලගේ ලොම් දිග නිසා ලොම් තෙත් වුණාට පස්සේ ටිකක් බර වැඩි වෙලා ගිලෙන්න පුළුවන්. ඒ නිසා එයාලා ගැන හොඳ අවධානයෙන් ඉන්න. ඒ වගේම ඔයාගේ ශිත්සුගේ බර වැඩි නම් ටික වෙලාවක් පීනන්න දෙන එකෙන් එයාට ඉක්මනට මහන්සි දැනිලා මේ දේ පාලනය වෙනවා. තව දෙයක් තමයි ශිත්සුලා ට්‍රේන් කරන්න හරිම ලේසි. මොකද මෙයාලා හැම වෙලේම හරිම ඉක්මනට රැවටෙනවා. ඉතින් ඔයාට පුළුවන් මොකක් හරි කරන්න කියලා ඒක කරාම එයා ආස පොඩි මොනා හරි දෙයක් එයාට කෑමට දෙන්න. එතකොට එයා ආයෙත් ඒක දිගටම කරනවා කෑම කන්න තියෙන කැමැත නිසා. තව දෙයක් තමයි මෙයාලව ඉස්සර කාලේ චීන සලකලා තියෙන්නේ උසස් පෙළපත්වල උසස් පවුල්වල අයට විතරක් තියාගන්න පුළුවන් පිරිසිදු ඩොග් බ්‍රීඩ් එකක් විදිහට. ඒ වගේම ශිත්සුලගේ තවත් විශේෂම දෙයක් තමයි එයාලගේ පළලින් වැඩි රවුම් ඔළුව. මෙයාලගේ ලස්සන තවත් වැඩි කරලා පෙන්වන දෙයක් තමයි මේකත්. තවත් විශේෂ දෙයක් තමයි මෙයාලට තියෙනවා කඩා හැලන ලස්සන කන් දෙකක්. ඒ වගේම ලොම් පිරිලා කොන්ද පැත්තට කැරකුණු ලස්සන නැට්ටක්. තව දෙයක් තමයි ශිත්සුලා කියන්නේ හරිම බුද්ධිමත්, ඉක්මනට යාළු වෙන, හරිම ක්‍රියාශීලී, ආදරණීය, කිසිම දෙයකට පහු බහින්නේ නැති, තමන්ගේ පාඩුවේ ඉන්න හදන ඩොග් බ්‍රීඩ් එකක්. ඒ වගේම මෙයාලා අකමැතිම දෙයක් තමයි තනියෙන් ඉන්න එක. මෙයාලා තනියෙන් ගෙදර හැම දාලා ගියොත් මෙයාලගේ ආයු කාලය අඩු වෙන්නත් ඒක බලපාන්න පුළුවන්. මෙයාලගේ මානසික සෞඛ්‍ය තමයි ගොඩක්ම වැදගත් දේ. ඉතින් මෙයාලට බවුවන්ට හැදෙන සාමාන්‍ය ලෙඩවලට අමතරව කන්වල ඇස්සල ආසාදන තත්ත්ව වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙයාලා ගැන නිතර අවධානයෙන් ඉන්න එක තමයි හොඳ. ඒ වගේම හැම බවුවෙක්ටම වගේ හරි කාලෙදි පණු බෙහෙත් වගේම ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න හරි කාලෙට බෙහෙත් විදින එකත් ගොඩක් වැදගත්. ඒ වගේම ඔයාලා දන්නවද මේ පොඩියට ඉන්න ශිත්සු බවුවන්ගේ ආයු කාලය ගොඩක් වැඩි කියලා? හොඳ මානසික සෞඛ්‍ය තත්ත්වයකින් හිටියොත් එහෙම එයාලා අවුරුදු 15-17 අතර වගේ කාලයක් ජීවත් වෙනවා. ඉතින් අදත් අපේ වීඩියෝ එක ඔයාටත් වැදගත් වුණා නම්, නොදන්න දෙයක් දැනගත්තා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. අපේ හොඳ නරක වගේම ඉස්සරහට අපෙන්න ඕන කන්ටෙන්ට් ගැනත් අපිට දැනගන්න කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තාමත් ඔයා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ වීඩියෝ එක වගේම දේවල් තව ඉස්සරහටත් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න.